එහෙනම් අපි 2026 කට්ටිය සඳහා මේ අපි වැඩ පිළිවෙල දැන් ඔන්ලයින් කරන්න හිතුවා මොකද අපේ ෆිසිකල් පන්තියේ මේ වෙලේ තියන්නේ යුනිට් නම්බර් 4 යන්නේ. කියන්නේ ලොජික් ගේට් තමයි අපි මේ පන්තිය කතා කරන්නේ. ඉතින් ලොජික් ගේට් වලට එනකන් අපි පන්තිය කතා කරගෙන යනවා. මම බැලුවා ඊට කලින් තියෙන පාඩම් ටික ඉතාලම සුළු පාඩම් ටිකක් තියෙන යුනිට් 1 2 3 මෙන්න මේ තුන. හරිද? ඔය තුනේ 1 එක නිකන් මේ ඒක නිකන් අර නිකන් මුළු සිලබස් එකම මොකක්ද කියලා වගේ දෙයක් ඒකේ තියෙන්නේ. හරිද? එතකොට ඒක අපි මේ විදිහට ඔන්ලයින් කරමු. සහ දෙවෙනි එක History of Computing and මොනවද Memory Management කියලා. ඉතින් මේ ඒකත් අපි ටික ටික කතා කරමු. වෙන්න මේක 3. හරිද? 3 කියන්නේ number system. මේක real deal එකක්. හරිද? Number system පාඩම ටිකක් අමාරුයි. හරිද? ඉතින් මම බැලුවා දැන් number system පාඩම ඔයාලට ඔන්ලයින් කරලා දාන්න මුලින්ම මේ දෙකට කලින්. හරිද? එතකොට number system කියන පාඩම මම කලිනුත් වීඩියෝ එකක් දැම්මා මේ අපේ day 1 එකේදී අපි මොකද කරේ A level class එකේදී කියලා. ඉතින් මේ ඒක බලපු නොබලපු ඔයාලට මේක හරහායි මම මුලින් ඉඳන් කරන්න හිතුවා මේ syllabus එක. මොකද අපිට තියෙනවා සංඛ්‍යා පද්ධති හතරක්. ද්විමය, අෂ්ටමය, ෂඩ්දශමය සහ දශමය කියන. හරිද? ආ හරි. මෙතන මේ මෙලෝඩියක් ගන්න නැතුව කට්ටියත් ඇදිනේ. මේ මොනවද කියලා බලන්න. හරි කමන්න. දැනට අලගෙඩි හතරක් කියලා ඉදා ගන්නවා. හරිද? එතකොට මේ අලගෙඩි හතර ගැන අපිට ඉගෙන ගන්න වෙනවා මෙන්න මේ පාඩේ. ඊට පස්සේ අපිට ඉගෙන ගන්න වෙනවා මේ අලයක් කොහොමද මේ අලයක් බවට පත් කරන්නේ? ඒ වගේම අනිත් අල බවට පත් කරන්නේ කොහොමද කියලා. ඒ වගේම තමයි මේවා. අපිට මේවා මේ අල කරන්න වෙනවා, මේවා කරන්න වෙනවා, කරන්න වෙනවා. මේකත් එහෙමයි. මෙහෙම කරන්න වෙනවා, මෙහෙම කරන්න වෙනවා, මෙහෙම කරන්න වෙනවා. මේකත් එහෙමයි. මෙහෙම කරන්න වෙනවා, මෙහෙම කරන්න වෙනවා, මෙහෙම කරන්න වෙනවා. හරිද? ඔන්න ඕක තමයි යුනිට් නම්බර් 3 එකේදී තියෙන ප්‍රධාන කොටස. හරිද? ඊට අමතරව අපි ඉගෙන ගන්නවා මේකේ තව තියෙන දේවල් ටික. හැබැයි අපි සෙකන්ඩ් යුනිට් නම්බර් 3 එකේ නම්බර් සිස්ටම් වල වෙන මේ ටික තමයි ගොඩක්ම ලොකු කොටසක් අව වෙන්නේ පාඩමේ. ඉතින් මෙන්න මෙතන මෙන්න මේ අලගෙඩි හතර තියෙනවානේ. ඔය අලගෙඩි හතර යාකරන කෑලි තියෙනවා 12. 1 2 3 4 5 6 7 8 9 10 11 12. ඔන්න ඔය 12 ඔයාලා මතක තියාගන්න ඕනේ ඔන්න ඔය 12 වෙන්නේ කොහොමද කියන. මතක තියාගන්න වෙන්නේ මෙන්න මෙහෙම. කැමති නම් පුළුවන් මේක කඩපාඩම් කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ආය ඕනනම් පුළුවන් මේක මොකක් හරි ගේමක් ගහලා ගණන් හදලා හරිද? ඒක මෙයා කරන්න. එතකොට ඔයාලට ගණන් 1750ක ටියුට් එකක් හම්බ වෙනවා මේකත් එක්ක. ඉතින් මේ ගණන් 1750 ගන්න. හරි. මේ වෙද්දි ෆිසිකල් ක්ලාස් එකේ ඉන්නේ උන් ටික ඒ ගණන් 1700 ගන්න හදලා ඉවරේ උන් ටිකක් ඉන්නේ. හරිද? ඉතින් ඔයාලට කම්පීට් කරන්න වෙන්නේ අන්න ඒ වගේ සෙට් එකක් එක්ක. හරිද? ඉතින් ඒ තරගේ දරා ගන්න අනිවාර්යෙන් ඔයාලටත් මේක ඔන්ලයින් හරහා සෙට් එක මේ ගණන් ටික මේ විදිහට කරන්න වෙනවා. හරිද? මම හිතනවා කිව්ව දේ පැහැදිලි ඇති කියලා. හරි. ඉතින් මේක පළවෙනි වීඩියෝ එකනේ. මේක ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එක විදිහට මම මෙතන පොඩ්ඩයි කතා කරන්නේ. ඊට පස්සේ දෙවෙනි වීඩියෝ එකෙන් අපි කතා කරමු ද්විමේ සංඛ්‍යා, ඊට පස්සේ අෂ්ටමය, ෂඩ්දශමය, දශමය ඔය වගේ ඔය හතර වෙන වෙනම වීඩියෝ හතරකින් සාකච්ඡා කරමු. ඊට අමතර කෑලි ඊට පස්සේ වීඩියෝ එකෙන් අපි කතා කරමු. හරි. ඉතින් මේ එතකොට මේක ඔන්ලයින් හරහා සම්පූර්ණයෙන්ම සිද්ධ වෙන්නේ ඊට පස්සේ අපි ඉක්මනටම පුළුවන් තරම් අපි යනවා ටෙස්ට් එකට ෆිසිකල් ක්ලාස් එක. ඉතින් ඔයාලා තාමත් සම්බන්ධුනේ නැත්නම් මේකත් එක්ක සම්බන්ධ වෙන්න තව පණිවිඩයක් තියෙනවා. මේ වෙද්දි 2024 A level ලියන කට්ටියට හරිද යනවා ක්ලාස් එකට සෙනසුනාදා 8:05 දවසම අදිනවා. හරිද? ඉතින් මේ මේක හදිස්සිය සෙට් වෙච්ච පන්තියක්. මට මේ කරන්න හිතලවත් තිබෙන්නේ නැති පන්තියක්. නමුත් අර ඒක කරන්න සිද්ධ වුණා. ඉතින් මාස 4ක් විතර වගේ තමයි අපි මේක පටන් ගන්න ක්ලාස් එකක්. ඉතින් මේ පස්සේ මාසයන් ඉතින් මම පුළුවන් තරම් උන් ඔබට දාන්න try කරනවා. ඉතින් ඒක ඉතින් තමයි 8:05 ඇදගෙන යන්නේ. නමුත් ඔයාලට තව ඉන්නවා 2025 සෙට් එකක්. 2025 සෙට් එක සහ 2026 සෙට් එක. හරිද? එතකොට ඔයාලා සමහර විට මේ වීඩියෝ එක බලද්දී ඔයාලට හෑන්ඩ් බිල් එකක් හම්බෙන්නත් ඇති. හරිද? අපි try කරනවා ඔය පැය දෙකේ ක්ලාස් කරුවා නවත්තලා පොඩ්ඩක් වැඩ කරන්න. හරිද? ඉතින් මේ කට්ටියගේ exam ඉවර වුණාට පස්සේ ඒ කියන්නේ ගොඩක් වෙලාවට නොවැම්බර් 25 න් පස්සේ කියන්නේ දෙසැම්බර් මාසේ ඉඳන්
මේ 2025 දැනට තියෙන පන්තිය ඉරිදා 7:30 10යි කාල වගේ ටයිම් එක තමයි තියෙන්නේ. මේ උඩරිම ටයිම් අරන් තියෙන්නේ. හරිද? මොකද 10 හමාරට වෙන වෙන පන්ති පටන් ගන්න නිසා ඉතින් මේ උඩරිම අරන් තියෙන්නේ මම මේ ටයිම් එක. හරිද? ඒ වගේම තමයි 2026 යන් දැන්ට යන්නේ 10:30 12:30. හරිද? එකක් පැය දෙකයි කරන්නේ. ඉතින් මේක හරියන්නේ නැහැ. හරිද? ඉතින් නොවැම්බර් මාසයෙන් පසු, ඒ කියන්නේ දෙසැම්බර් මාසයේදී 2025 පන්ති අලුතෙන් පටන් ගනි සෙනසුරාදා හවස 1:05 කියන පැය හතරම. හරිද? ඉතින් වැඩි වැඩක් කෙරෙයි. ඩේ පේපර් වගේක් ඔයාලට හම්බ වෙනවා ලියන්න 2025 ආවට පස්සේ. ඉතින් 2025 කට්ටියත් වයස හරි ගියාම අපි ඒකටත් බහිමු ඩේ පේපර් වැඩේට. ඉතින් 2026 කට්ටියට ඉරිදා ඉරිදාන් පස්සේ ඉරිදා හවස දෙසැම්බර් මාසෙ පස්සේ එයාලට ඉරිදා හවස 1:05 තමයි ක්ලාස් එක වැටෙන්නේ. මම හිතනවා වැඩේ පැහැදිලිද. ඉතින් කෑගල්ලේ සාමාන්‍යයෙන් ෆිසික්ස් කරන දවස් තමයි ඉරිදා උදේ. ඉතින් ඒ පන්ති වලට යන කට්ටිය ඒවා ගිහිල්ලා මේකට සෙට් වෙන්න පුළුවන්. ඉතින් ගණිත පන්ති සහ කම්බයින් මැත්ස් ඒවා සිද්ධ වෙන්නේ සෙනසුරාදානේ. එතකොට මම හිතන්නේ ඔයාලට මේ ටයිම් එක ගොඩක් කම්ෆර්ටබල් වෙයි. ඉතින් මේ ඔයාලගේ දැනට යනවා නම් මොන හරි ක්ලාස් එකක් ඉතින් දෙසැම්බර් මාසේ මෙන්න මේක දැනට ස්ථීරව කරනවා. මොකද දැනට පන්ති ඉන්න ළමයි මේ ටයිම් එකට ගාන්න කැමති වෙලා ඉන්නේ. හරිද? ඉතින් ඒ හින්දා මේ දැනුම් දීමක් කරනවා මේ වීඩියෝ එකේ. හරි. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකේ ඉඳන් වැඩ ටික පටන් ගමු. හරි. එහෙනම් මේකත් එක්ක දිගටම සෙට් වෙන විශේෂයෙන්ම මේක යාළුවන්ට ෂෙයා කරන්න. ඒ වගේම මේක 24 මේ පාර ලියන කට්ටිය නම් නම්බර් සිස්ටම් අමතකයි නම් මේ වීඩියෝ එක ගොඩක් එයාලට උදව් වෙයි. හරි. එහෙනම් හැමතැනම මේක ෂෙයා කරන්න. subscribe කරනවා නම් කරපල්ල ඕන රෙද්දක් මේ ඒ වුණාට මේක ෂෙයා කරපියම්. හරිද? ඒක තමයි වටි. හරි. එහෙනම් ජය වේවා අපි පළවෙනි වීඩියෝ එකෙන් හම්බෙමු.